අපිට ඇත්ත වසයෙන්ම අෞෂධ හිගේ ඇ තියෙනවා. ඒ අවෂධ හින්ගේ පිළිතුළ තමයි ලංකාවේ මේ අෞෂධ නිෂ්පාදනය කරන්න. ලංකායි වෙළඳ පොලින් විතරක් මේක සාර්ථ කරගන්නට බෑ. එ නිසා අද ආරම්ප කල්ලා තියෙන අපි වියුත්ත කරපු යඩන් ලෙබවටස් සමාගම ලංකාවටූමන අෞුෂධ සපයනව පමණක් නෙමෙයි. ඊට අමතරව විදේශයේ ආරම්පකද කැම්බෝඩියාව කොළම්බියාව වෙනිසූලාව මහිතන්නේ එමරිකාවෙත් ඇතුල් වෙන්න බලාපොරොත්වෙන අඒකෙන් අප අපනයන්න කර්මාන්තයක් දියුණු කල්ලතිව. අපිට විදේශවිනීමේ හිඟියක්තියන්ට බෑ. වැෑශීර්ෂයේ හිගේයක්තියන්න්න බෑ. අපි අරමුණ වෙන්ට ඕන වැෑ සීසේ අතරික්කයක් ඇති කරයි. එහෙනම් අපේ විදේශ ආදයම් වැඩි කරගන්ටු. විදේශාදෑම් වැඩි කරන්නෝ නම් විදේශය ඇත්තවසම අපි විදේශය සඳහා නිෂ්පාධනය කරන්න බාණ්ඩ පවන බෝග, ලබාදෙන සේවාවන් අපි වැඩිකරට ඕන. අපි ඇත්තවශයෙන්ම අපිට වුවමනාවෙලා තියෙන්නේ මීලඟ සැරේ විශේෂයෙන්ම ඉතාම තරඟකාරී තාක්ෂණය යොදෝන අපනෑඩය කෙරේ යොමුවෙලා තියෙන ආර්ථිකයන්. ඒකය පිහදන්න ඕන පරණආර්ථිකයට යනකෙ වැඩන්න. අදම දනතාව දුක්විඳලා තියනවා. රැකයා නැතිවවෙෙනවා. තමාරික වේලක් අන්නැතුවඉන්නවා. ඒ ප්‍රශ්න යෙන්නන්නේ මේකෙන් ගොඩ එන්න මේකෙන් දීර්ඝකාලන විසඳමක්කො වෙන්න. ආපෝයේ තත්ත්වයටට ගීන් ඒ විසදන්ට බෑ. ඒ නිසා තමයි අද තියන ප්‍රතිපත්ති සියල්ල හදන්නේ අනාගතයට ඉතා තරගකාරී තාක්ෂණය යොදෝන් නවීන තාක්ෂණය යොදන අපනෑන ආර්ථිකයක් ඇති කරගන්න. අන්න එතෙන්ට තමයි අපි ගමන් කරන්න තියන්නේ. එතැන්ට තමයි ප්‍රතිපත්ති හදන්ට තියන්නේ. ඒ ප්‍රතිපත්ති හදකොට මෙැනිුත්. අපිට එක උදාාරනයක් ගන්න පුළුව. පොහොමද මේ ආරම්භූනේ. මේ ආරම්භූනේ මෛත්‍රපාල සිිසේන මැතුමා ජනාධිපති ැටියටත් මම අගමැති හැටියට හිටපු අවස්ථාවේදී. මට මත්තකයි අපේ රාජව සේනාරත් නැමයිතුමා ලංකාවේ මෙවා ආරම්භ කරන්ට ඕමනයි කියලා මිනිශ්පාදන ආරම්භ කරට උමනයි කියලා ගැනිිච්චේ ඒ වැඩ සටහන්නයි ව්‍යාපානය. දැන් අපි ඔක්කොම මේක කරේ. ඇත්තවසයම මේ අපේ යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිඵලයක්. වෙලා තියෙන්නේ ඇත්ත වශේ අපි නිශ්ශබ්ද වැඩකර. මේ වගේ ව්‍යාපාර ගණනාවක්තියෙනවා ම එතැන්ටම කතා කරන. ඊට පස්සෙමේ ආණ්ඩුව මාර වුණ. අලු තාණ්ඩුවක් අවා. ගෝටයිබය රාජ පක්ස ජනාධිපතුමා ඇති. ඒ ආණ්ඩුවෙන් මේ වැඩකත්තුව නැවැත්තුයි නෑ. සාමානයෙන් ආණ්ඩුවන් මාරුවෙනන කොට අනික් ආණ්ඩුව තියෙන වැඩකටතු ඔක්කම නවත්වන. ඒත් මේ අවස්ථාවක නැවැත්තුවවෙන්න. අද ට පස්සේ මම නාජි පපතිවෙලා අද ඇවිල්ලක විවුත්ත කන. ඒ එදා මෙතුමයි යටත අපඒ අනුමතකරේ නැත්ත කෝට අය රාජි පක්ෂ ජනාතිවනක ඉදිරියට ඇන් ඉඩදුන්න නැත්තං අද මෙටන්ට ඇවිල්ල මේක විවුත්ධ කරන්ට පේ. මොකක්ද මේක වැදගත්කම. අපි ඔක්කොම එක් ජාතික ප්‍රතිපත්තියක ඉන්ටෝනෙ. ජාතික ප්‍රතිපත්තිය එකක් වෙන්න පුළු. එතිනේ දා අපිට පුලන් වාදවිවාධ කරන්න. ඒත් ජාතික ප්‍රතිපත්තික පිහදන්න ඕන. අවුරුදු යකට පහලොවකට විස්සකට ඒ ජාතික ප්‍රතිපත්වය වන ඉදිරියට ඇනවනම් කිසි විටක අපි අසාර්ථක වෙඩි නෑ අපි ආණ්ඩුවෙන් ආණ්ුවට ප්‍රතිපත්තිව වෙනස් කර ආණ්ඩුව ඇතු ඇම තිවුණු වෙනස් එෙනකොට ප්‍රතිපත්ති වෙනස් කර. තිින් තවකෝම අපි රට දියුණුුවෙන්ඩි අලුතෙන් කරනවා කැන තියෙන එක වෙනස් කළ අලුත්තය කරන්නේ කර. ඒක වැරදිී අපිට අද හොඳ ආර්ථික රාමෝක් තියනට. මාජ මුවත් තියන්න ඕන දේශපාන රාමුවක් තියෙන්නුන්. අපේ ආර්ථික රාමුව රඳා පවතින්නේ දේශපාලන රාමුවය ස්ථාවර භාවිවිඩේ ඒක ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇතික කරන්නට බැරිනම් එක දුක් වි ඳන්න රටේ ජනතාව. ඒ නිසා විශේෂයෙන්ම අද අපි කරන්නට ඕන හැම පක්ෂව මෙත නිඉන්න නිසා. අද පක්ෂයක අඩුවන්න ජනතමක්තු පෙෙනමුණ ඇර. පොහොමාර පේසිියල්ල මේ ඉන්න නිසා එකක් කියන්ට ඕනෑ අපි ඔක්කොම ජාතික රාමුවක් අනුව වැඩකරු ොට ආණ්ුමාරුව නවද නැද්ද යනෙ ප්‍ර්නය එෙම. ඒ ජම් පාලිමේන්තුවේ හැම එක් නල සභාත්වෙන්න පුළන් ඉදියට අපි කොමිටි ගණනාවක් ආරම්භ කල්ලා තියෙන්න්නේ. ප්‍රදේශය කොමිටි යන අනික් කොමිටි තියනෝ එත්මම් බලාපපුොරොත්යෙන් මේ අපි වේද අඔක්කාවක් කරගන්න පුලුවන් කියලා නාගතයේ අපිට තියන මේ ජාතික ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න. ඒ ප්‍රියාත්ම කරන්න. එහෙනම් අද විශේෂයෙන්ම මේ ව්‍යාකෘත්තියෙන් අපිට එකාර්තකින් විදේශවිනිමය ලබාගන්න නව මාර්ගයක් ඇතුවෙලාති. අනික් අතින් මේ ව්‍යාපාරයේ දෙදස් දාාතයේ ද අදට ගියන්දමෙන් අපි ඔක්කොම එකට එකතු වෙලා එක ප්‍රතිපත්තියකට එන්ට පුළුවන් කියලාත් අපිට පේනවා. තින් අපි ඒ ඉෂ්ට කරගම්මු කියලා ප්‍රකාශ කරමින් ජලත් මේ ව්‍යාපාර් තාර්ත केේවා කිය ප්‍රාත්ථන කරමින් මග වචන ස්වර්පය ම වස කරන.